දැන් අපේ රට ගත්තොත් නේද තාම ඉන්නවනේ මෙහි අම්පාර පැත්තේ ගියාම තාම ඉන්නවා මේ පොළොන්නරුව අම්පාර ඒවා ඉන්නවා මිනිස්සු සේනානායක සමුද්‍රේ හදපු නිසා UMP ට ඡන්ද දෙනවා ඉන්න UMP ට ඡන්ද දෙන කට්ටිය තාම ඉන්නවා ලංකාවේ ප්‍රේමදාස මහත්තයා ගෙවල් දීපු නිසා මේ දැන් මොකක්ද ඒකට කිව්වේ ගම්මුදා නේ ගම්මුදාන් හින්දා UMP කට්ටිය ඉන්නවා තාම ඒ සජිත් දිනවන්න ඕනි කියලා හිතනවා එන්නේ නැහැ එහෙම කියනවා මිනිස්සු මට කියන්නේ මම කියන්නේ ඒ වගේ යුද්ධේ තින පුරුෂා මහින්ද මහත්තයාට එහෙම මිනිස්සු මේ හිතනවා මුළු ජීවිත කාලෙම අපි මේ පක්ෂේ මේ මේ පාටේ මේ පුද්ගලයාගේ ඉන්න ඕන තම සව සමහරු එහෙම කලගුණ සලකනවා මොකක් හින්දාද රස්සාදී එයාට හිතෙන්නේ එයාගේ අම්මා කොච්චර උගන්වලාද එයා උත්ෙන්ද කියන්නේ එයාට ගුරුවරු මොන තරම් ටොකුවේ නැන උගන්නලා බැනලා දනගස්සලාද එයා උපාධියක් දක්වා ගෙනාවේ කියන එක හිතන්නේ හැබැයි අර රස්සාව දුන්නා කියන එකට රස්සාව දීලා තියෙන ඒගොල්ලෝගේ අතින් පයින් සල්ලි නෙවෙයි නේ ආණ්ඩුවේ දෙන්න තියෙන රස්සා ඒගොල්ලෝ උත්සව තියලා දීගෙන ගන්නත් තරම් තියෙනවට ඊවට කළ ගුණ සලකනවාලා කියන මට තේරෙන්නේ නැහැ මොකටද කියලා දැන් ඒ හින්දා ලංකාවේ මිනිස්සු කලගුණ සලකනවා කියන එක ඇත්ත වශයෙන්ම ඊළඟ උදව්ව ගන්න තියෙන ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි කරන්නේ. කලගුණ සලකීම කරන්නෙම මොකටද? ඊළඟ උදව්වට පාර කපා ගන්න. ඒක දන්න හින්දා ප්‍රාදේශ සභා මන්ත්‍රීලා පාරවල් කොන්ක්‍රීට් කරන්නේ මීටර 100 100ට. 100ක් කොන්ක්‍රීට් කරලා මිනිහාගේ ඊළඟ ඡන්ද දෙන්නකන් ඊළඟ 100 කොන්ක්‍රීට් කරන්න තියා ගන්නවා මොකද මිනිහා දන්නවා මේ 100ට කලගුණ සලකුවා මිනිහා අපව මන්ත්‍රී වෙනවා ඒ ඡන්ද දෙදි මතක් කර කර යන්නෙම අපිට ඉතින් සලකන්න ඕනේ කියලා එසකට මිනිස්සු දන්නවා මේ සැරේ ඡන්ද දුන්නොත් තමයි මිනිහා ආයෙත් අපිට සලක. එතකොට කලගුණ සලකීම කියන්නේ බිස්නස් එකක්ද නැත්ද? බිස්නස් එක. බුද්ධාගමනේ ඒකක්. උතුම් කරුමේකට ලංකාවේ වැඩිම කලගුණ සැලකීම කියන මාතෘකාව දේශපාලඥයෝ තමයි පාවිච්චි කරගත්තේ. අඩුම හිතේ අමාරුවක් නැහැ ඒගොල්ලොන්ගේ දෙමව්පියන්ගේ සල්ලි වලින් රටට වැඩ කරපු මිනිස්සුන්ගන්නේ. මේ අපි ගැන කී කියා ගත්ත ණය ටිකත් මංකොල්ල කපු වෙවුම් නේද? හොරකම් කරගත්තු මිනිස්සු අපිට කියනවා කලගුණත් සලකන්න කියලා. හිතාගන්නකනේ මේ ඔක්කොම පක්ෂච්ඡර තමයි. මම ඔබට යෝජනා කරන අපි වහල්ු නොවි නිවැරදි මිනිස්සු වෙන්න ඕන. එතකොට රටකට හරියන්නේ. පක්ෂවල පාටවල පිළිවෙල වහල්ු වෙන තරමට ඒගොල්ලෝ නරක මිනිස්සු වෙනවද නැද්ද? දැන් මේ රටවල් වල වැරදිච්ච ගමන් ඉල්ලා අස්වෙන්නේ. මොකද මිනිස්සු ගිහිල්ලා අඬා අඬා කියන්නේ නැහැනේ ඔබතුමා යන්නේ පපක්ෂේ දාලා කියලා. මිනිස්සු දන්නවා මිනිහා යන්න ඕනේ කියලා යන්න ඕනේ වෙලාවට නේ. දැන් තේරේ සමේ ගියා. ඒක එංගලන්තේ මිනිහෙක් ගිහිල්ලා කිව්වේ නෑනේ අනේ ආයෙත් කියලා. කියන්නේ නෑ නේ. ඊට කලින් හිටපු අගමැතිතුමා කවුද? ටොන්. කැමරන් මහත්තයා නේ කැමරන් මහත්තයා. ප්‍රැක්ටිස් බ්‍රෙක්සිට් එක පරදුනා ගියා නේ. මොකද කියන්නේ? අපේ රට පුදුම රටක්. රනිල් මහත්තයාට යන්නම ඉපාරු. මහින්ද මහත්තයා ගියාම අඬා අඬා ඉල්ලුවා එන්න කියලා. ඒ මිනිස්සු ආවා. දැන් අමාරු ඉවටල ඉන්නවා නේ. පවුනේ. අර ASCII මේ මිනිතු වයසක මිනිස්සු. ඒ මිනිස්සුන්ට කෙවල් වලට එලා විවේකයෙන් ඉඳ දෙන්න බෑ. මේ මොට මිනිස්සු නේද සමාජ මිනිස්සු මේ රටේ මිනිස්සු කරන්නේ මොකද්ද? ඔයා නැතුව අපිට බෑ කී කී මේ වයසක මිනිස්සු ටිකට වද දෙනවා. ඇත්තටම ඒගොල්ලන්ට අපි ආදරෙන් ඒගොල්ලෝ අපේ රටට හොඳ වැඩ කරපු මිනිස්සුනේ ඔය හැම පක්ෂයකම ඉන්න මිනිස්සු හොඳ ඒව කරපු මිනිස්සු ඉන්නවනේ අපිට ඒගොල්ලන්ට ඉන්න දෙන්න ඒගොල්ලෝ වැඩච්ච දවසකත් හරි අපිට එතකොට ගරුත්වයක් උපදිනවා නේ කවුරුත් රිටයර් වෙන්නේ නැහැ ඒ කවුරුත් රිටයර් වෙන්නේ නැහැ රිටයර් වුණාම අපිට ලොකු ආදරයක් ඇති වෙනවනේ දැන් තාත්තලට වුණත් පුතාලට තාත්තල ගැන ආදරය ඇති වෙනවනේ තාත්තා 100 වුණාමනේ එකනේ තාත්තා පුතාට අවුරුදු 40දී තාත්තා භූමිකාවෙ ඉන්න ගියොත් පුතාලට තාත්තා එපා වෙනවද නැත්ද? එපා වෙනවා. එකනේ පුතාට 40යි තාත්තට 70යි. හැබැයි තාත්තා තාත්තා වගේ ඉන්න ගියොත් එන්නේ. බෑ. එතකොට පුතා ආසයි
තාත්තා තමන්ගේ පුතා එක්ක කියන්නේ මුණුපුරත් එක්ක අලියා පිටේ යනවා බලන්න. ඒවට ආසයි නේ. එතකොට ආයෙත් තාත්තට ආදරේ හිතෙනවද නැද්ද? ආදරේ හිතෙනවා. ආයෙත් ආදරේ හිතෙනවා. දැන් අවසන්ම අපේ රටේ දේශපාලකයෝ නරක කරලා සහ මිනිසුන්ගේ ජීවිත විනාශ කරලා තියෙන මහජනයා. මහජනයා කපටි ඉන්නේ දේශපාලකයන්ට වඩා. කපටි හරි ආත්මార్థකමී. කියන්නේ තමන්ගේ වැඩේ කරගන්න මේ මිනිස්සුන්ව පාවිච්චි කරන්න එතන තියෙන මිනිස්සුන්ට එතන අපිත් මේ මිනිස්සු පාවිච්චි කරනවා. ඔය ලංකාව නරක කරලා තියෙන දේශපාලකයෝ හින්දා නෙමෙයි. තාම දුෂ්ප්‍රඥ මහජනතාවක් ඉන්නවා. ඒ කියන්නේ අදූරදර්ශී කට්ටකෛරාටික මහජනතාවක් ඉන්න රටක දූරදර්ශී හොඳ පාලකයෝ හැදෙන්නේ කොහොමද? හැදෙන්න බෑනේ. මේ මිනිසුන්ට හිතනවානේ මේ මිනිස්සු රැවටෙන්න නම් ආස අපි රවට්ටන්නම් කියලා. ඒකමේ ඇත්තටම ඔය මේ මහින්ද මහත්තයලගේ කගවත් ප්‍රශ්න නෙමෙයි. මේ අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්න, රණිද මහත්තයලගේ ප්‍රශ්න නෙමෙයි. අපේ ප්‍රශ්න ඔය. අපි යහපත් වෙන්න ඕන. අපි නියම මිනිස්සු වෙන්න ඕන. අපි කරපු උදව්වට ප්‍රතිඋදව් කරනවා. හැබැයි දේශපාලඥයෝ කියන අයට ප්‍රතිඋදව් කිරෙන්න මට තේරෙන්නේ නැහැ ඒක. අපි අම්මා තාත්තට කළ ගුණ සලකන එක හරි ගුරුවරුන්ට නේ. හරි. අපිට වෙන පුද්ගලික උදව්වක් කරපු කෙනෙකුට ප්‍රතිඋදව් කිරෙන්නත් හරි. අපි අනිත් අයට ගරු කරන්න පුළුවන් නේ. ගරු කරන්න පුළුවන්. හැබැයි කොච්චර ගරු කරත් එයා වැරදි නම් කෝ එයා එයාගේ කාලය නිමයි නම් එයා පැත්තකින් ඉන්නවා. ඒක තමයි අදහස්.